සැකරුවන් ප්‍රදේශ රැසක වයවෘත කාන්තාවන්ට අතවර කර ඝාතන කිරීමක් සිදු කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ අනුව පුළුල් විමර්ශනයක් සිදු කළ මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් 6ක් දින 6ක මෙහෙයුමක් සිදු කර තිබුණා. අනතුරුව පසුගිය 16 වනදා අලුයම වවුන් දෙදෙනා අතරංගොඩ කත්පවයි පොලිසිය පවසන්නේ. ඒ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පාළු නිවසක් කුල්ලකා පලායමින් සිටිති. සැකරුවන් සුරාගත් රන් භාණ්ඩ කැමරා උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක්ද සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිදිඥ නිහල් තල්දු මහතා කරුණු පැහැදිලි කළා. මේ සැකකරුවෝ සුළුපියෙක් සහ පුතෙක් තමයි එකතු වෙලා මේ කොල්ල කෑම සිදු කළා තියෙන්නේ. එක පුද්ගලයේ රණමුඛ හේවගේ නිශාන්ත කියලා ඔහු තමයි සුළුපියා විදිහට සලකන්නේ. ඔහු අවුරුදු 47ක බුත්පිටිය කියන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනිත් පුද්ගලයා රණමුඛ හේවගේ ජනිත් සුපුන් තාරක කියලා ඔහු වයස අවුරුදු 21ක පුද්ගලයෙක්. මේ දෙදෙනා එකතු වෙලා ඔවුන් විසින් වෙන වෙනම මේ කොල්ල කෑම වලට කියන්නේ නිවෙස් වලට ඇතුළු සඳහා සකසාගත්තු මුහුණු ආවරණ ඒ වගේම වෙන ආයුධ ඒ කියන්නේ තියුණු සහ වෙන උල් උපකරණ වැනි දේවල් ඔවුන් විසින් සකස් කරලා තියෙනවා මේ නිවෙස් වලට ඇතුළු වීම සඳහා. ඒ ආයුධ අරගෙන ගියාට පස්සේ මේවා පෙන්නලා බය කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි රහස් පිටවීමක් නැහැ දෙදෙනා අතර පමණයි මේ සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තමයි විමර්ශන කටයුතු කරේ. ඉතින් මේ කොල්ල කෑම් සම්බන්ධව ඒ ප්‍රදේශවල ඇති වෙච්ච භීෂණ තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියවරයා විසින් පොලිස් නිලධාරීන් කණ්ඩායම් රාශියක් යොදවලා මේ සම්බන්ධව මෙහෙයුම් කටයුතු ආරම්භ කරා මේ ප්‍රදේශයේ නීති හා සාමය ආරක්ෂා කිරීම සඳහා. ඒ වෙච්ච මහන්සිය ප්‍රතිඵලයක් විදිහට සැකකරුවන් දින කීපයක් තුළ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මම හිතනවා පොලිසිය ලැබපු විශාල ජයග්‍රහණයක් ඒ තුළින් මහජනතාවට යම් ක්ෂේත්‍රයක සහනයක් උදා කරගන්නට හැකියාව ලැබුණා.